හිතුවක්කාරී යනේ අර නිතරම වාහන පාක් කරලා තියෙන්නේ හරි ඉතින් ඒකත් අයිති තුමිදුලටලු අම්මලා තාත්තලට කුඩ ගහගන්න කියලා පැනලා හරි ගිහින් ඔන්නෝක කරගනින් බං එහෙම වුණොත් ඉතින් අපේ මේ නොදරුවොත් ගොඩ වැඩේ වුණොත් පවුල එකම දරුවා වෙච්ච බොලාට අපට හතර මහ නිදානි පහල වුණා වගේනේ ඇත්තමයි නැන්දේ කියන කතාලිමේ නේ මෙහෙම හරි උඹලට නැන්දෙක් කියලා ඉන්න එක ලොකු දෙයක් නැත්තම් ඉතින් උඹලට ඉස්සරහට කණ්ඩ වෙන්නේ උඹලගේ තාත්තගේ ලොකුකමයි උඩඟුකමයි උද්දච්චකමයි යන තුන सायुमी දන්නවා කිව්වට පස්සේ තව මොනවද පුතේ අහන්නේ දෙයක් කියද්දි හැම ඕනවට වැඩිය එහාට මෙහාට කරන්න පුරුදු වෙන්න එපා කියනවා නම් කියන්න ඕනේ නැත්නම් නොකියා ඉන්න ඕනේ උහුම වචනින් වචනේ පාරාට්ටු කරනකොට කැතයි ඒ වවුල් බෝගා ළඟ වාහන දාලා තියෙන ඉඩම කවදා හරි අපේ පොඩ්ඩක් කර තමයි හා මොකද්ද දරුවේ ඒ කිව්වේ එහෙම කොහමද කාගේවත් ඉඳන් පොඩියක්කට අයිති වෙන්නේ පොඩ්ඩක්ක බදින්න ඉන්නේ ඒකේ අයිතිකාරයා වෙන බාචිලිලාගේ අම්මා ටවුන් එකේ කඩවල් ගැන කියලා ඔය වල් බෝගා ගාව තියෙන ඉඩම ගැන කිව්වා එතකොට තමයි අපේ අම්මා කිව්වේ ඒ අපේ අයියගේ පොඩි දුව බදින්න ඉන්න ළමයා කියලා ආ ඔය තේ හදන්න කියපු හැටි නේද මොකද චාන්දිනී මේ දරුවා කියන්නේ අක්කයි තින් දැන් හැමදේම අහගත්තනේ මගෙන් අහලා වැඩක් නැහනේ එනවා යන්න කවුරු කොහොම කිව්වත් අක්කේ ඔය වැඩේ වෙනවා ඒ හින්දා ඉතින් නිකම් බොරුවට කොලේ වහලා වැඩක් නැහැ අපි යනවා යන්න ඔය හැන්ඩල් එක හොලවන්න එපම් නරියෝ. ජෝ මේ ඔය නොදන්න මගුල් අතපත ගන්න නැතුව නිකන් හෙම්බිරිසාව නිමෝනියා කරගන්න උතර චූටිය ගාවට ගිහලා ගොඩ දාගමුකෝ. මොක මොක් කර වුණාම අර යන්න තිබ්බ ගමන ගැසි ගැසි හරි යන්න පුළුවන්. නැත්තම් ඒකත් කිලෝමීටර් කමරක් විතර ඇදගෙන යන්න වෙන්නේ. මේ බං කට වහගෙන හිටහන්කෝ. මේ වැඩේ පටන් ගත්තේ නැහැ නම් චව් චව් වගේ ඤක්බැක් ගන්න එකමනේ කරන්නේ. ඤක්බැක් ගන්න නැතුව ඉන්න තිබ්බා. ඕක ගන්නට පස්සේ ඔය ඇදගෙන යනවා. ඒකත් මන්නේ ඇදගෙන යන්න වෙන්නේ. ඒකයි මට තියෙන හිතේ අමාරුව. මේ ලෙඩේ වේල පහක් තිබ්බා. එතකොට නම් මම මේ හෑන්ඩල් එක උස්සලා මෙම ඩොඩ් ඩොග් ගාලා දෙපාරක් ගාපු ගමන් හරි ගියා. එහෙනම් ඉතින් ඔබට දැන් තියෙන්නේ තෝක ඩොඩ් ඩොග් ගහලා පොළවේ ගහන්න. ඔන්න මාකුලකට දැන මුරිච්ච ගලව දගලන්නේ. අන්න අහන්න කාන්තියක් මේ මෙයා මේ ගියාත් මේ ගොවියෙද්ද කොහෙද? වවාගෙන කන්න මේ හදන්නේ. යෝ බං උඹලගේ ජරා කටවල් එක මේක කරන්න බෑ බං. අර දැන් මට මේක අදින්න නෝනේ හදාන් හා හදාන් චූටියක් පොට් එකට හදා ආ එහෙනම් ඉතින් ෂුවර් එකටම කැඩලා ඇත්ති ඒක තමයි මම මේකට මොනා හරි කිව්වා කියලා හිතාගෙන ඉන්නවා ආ මොනාද බලන්න මම බැලුව මොකද මේ කෝල් එක පරක්කු කියලා ඇයි කවුද ගෙදරින් ගෙදරින් කුංජම්මයි පුතා හෙලෝ
ඕක පිළිමල්ලි එහෙමද ආ නෑ කමක් නෑ මේ මං ඔෆිස් එකේ ඉන්නේ කියා කතා කරන්න පුළුවා ඌ බලංකෝ ඔයා දන්නේ නැති වුණාට මෙයාගේ රන්මිණීගේ තියෙන එකම වෙනස මෙයා ගවුම් අඳින්නේ නැති එක විතරයි ඔව් අනිත් ඔක්කොම ආයතින් same to same නේ පේනවත් ඒවනේ දැන් මම හිතුව හරි මල්ලේ හරි මේ ඔයා කියන්න මේ මං හිට උදේ එනවා කියලා කියන්නෝ හා නෑ නෑ මං කොහොමත් එන්න එපැයි බැබ 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 එහෙම කතා කරලා හරියන්නේ නෑ පොඩක් යත් එක රැ හිටියාම පොඩක් හිත හරියනවා මේ හරි හරි මේ 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 ඔයා මට ගෙදරට ගිහින් මිස් කෝල් එකක් ගහන්නකෝ මම ඊට පස්සේ ඔයාට ගන්නම් හා හරි 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 අම්මා ඊරේ මාව ඊනෙන් දැකලා ඉතින් මාව බල්ල යන්න ඕන කියලා එන කෝස් එකක් ඇදලා එහේ මේ ඒකින්ද මට හෙට ගන්දර ගිහින් එන්න වෙනවලු කොයි බලහංකෝ මෝ වැදු අම්ම බලන්න යන කතාව කියන්නේ හරියට හිරේ යන්න මග පෑදුනා වගේනේ ඈ හ්ම් බේනං හිට පාන්දරම ගිහිල්ලා එයාගේ හිත හැදෙනකන් ওই දවස්වල් දෙයක් ඇදලා වරින් ඔය ගිය පාර අර ඕන් ආවා මෙන් ගියා මොඩල් එකට තට්ටු වෙන්නේ නැතුව ඈ ආව ආව මේ උඹ මේ පාර මාසයක් කමාරක් කර ඉඳලා වරින් ඒත් මූට කමන්නේ මොකද මූගේ දැන් තනි રાખીන්න උඩ චින්චින් ඕන කෙනෙක් ඉන්නවා කාරී පුතේ ඔය ආද රෑ වෙනකන් ඉන්නවද කියන්න බෑ අම්මේ නිදිමත උනොත් නිදා ගන්නවා කෝකටත් මං ඔයාට වෙරළු අච්චාරු ටිකක් හදාගෙන ඉන්නද එපා එච්චර වෙලා ඉන්න එකක් නෑ ඕවා ඕදලා තියන්නේ අම්මේ आपड़ी दो अरला में अद्धें पांती एनो अद एनो आती अरे वेच्च देगेन मोना हरीला में क्यों अद नैं एया मात्ते के देंगे में कतागरान नैं मांगा हन्नी आलू तेक्क वाद मोना हरी कियला दो कियला दोन नैं थी කවුරුත් මාත් එක්ක මුකුත් කියන්නාවේ නැහැ. අනිත් එක ළමයම කාටවත් එක එක දේවල් කියන જાතිය ළමයිකුත් නෙවෙයි. එහෙමනම් ඉතින් ඒ ළමයා තාත්තා වගේ නැතුව ඇති. පොඩි දුව තවත් නම් කිසිම දෙයක් අපිට හංගන්න හදන්න එපා. මේ දේවල් හංගන්න හංගන්න තමයි නැති ප්‍රශ්න ඇති වෙන්නේ. තේරුණාද? Thank you.
ඔබ ඊයේ පෙරේදා බැංකුව ළඟදී කාත් එක්ක හරි බහින් බස් වුණාද සල්ලි වගේකට මං ඔව් බං වාහනයකින් ආපු මහත් එක්ක එක බහින් බස් වුණා නෙමෙයි සර් ATM එකෙන් සල්ලි අරගෙන නැකන් මං කාපාක් එකට වෙලා හිටියා ඔය කතාව ආරංචි වුණාම මං හිතුවේ පට්ටපල් බොරුවක් කියලා බලාගෙන ගියා මේ කතාවේ අංකුන් ඇත්ත අක්කේ කවුද ඔය කතාව කිව්වේ මට ඔය කතාව කිව්වේ ජගා ජගාට ඔය කතාව කියලා තියෙන්නේ බොනියා ආරංචියේ හැටියට බොනියාට කියලා තියෙන්නේ B block එකේ එකේ අනේ මන් දැක්කේ පුදුම මිනිසුත් එක්ක අපිත් මේ ජීවත් වෙන්නේ මේ යන පිළිවෙලට උඹ හිරේ විලංගු වෙන වැටුණොත් ඒකල් ලොකු දෙයක් හැමදාම කියන ඔයාලට නෑකම් කන්ෆර්ම් කරගෙන කතා කරන්න කියලා. කොච්චර කිව්වත් ඔච්චර තමයි. හරි හරි. ඇයි කතා කරේ කියන්නකෝ. එකක් සහෝදර කැක්කුමට. ඔයා නිතිද කියලා බලන්න. අනිත් එක ඔයාගේ ධනංජය අයියව අපේ තාත්තා හීනෙන් දැක්ක කියලා කියනවා. හීනෙන් දැක්කලු? හීනෙන් තමයි. මේ හලෝ. ඔන්න ඔය අම්මයි තාත්තයි එක්ක ඇවිල්ලා මෙන්න මේක ස්ථීර කරන් යන්න කියන්නනේ. ඉතින් අඩුම ගන්න මටවත් ගැලවිලක් තියෙයි. මොකද්ද තාත්තා හීනෙන් දැකලා තියෙන්නේ? තාත්තා දැක්කලු ඔයයි එයයි කදමලු බැඳගෙන අපේ ගෙදර එනවා. හලෝ. හලෝ අක්කේ. හලෝ. මේ නංගි මේ විනාඩියක් ඉන්න මට මැඩම්ද කොහෙද කෝල් කරනවා මම උඩ ගන්න मल्ली බැංකුව ළඟදී සල්ලි ප්‍රශ්නේ කරේ මිනිහෙකුට ගහන්න ගිහිල්ලා තියෙනවා ගහන්න ගිහිල්ලා අනේ ඇත්තටම හැමමත් මිනිස්සු මල්ලියේ මට මේ මිනිහා මුලින්ම ඔය කේලම ඇවිල්ලා කියද්දි කිව්වේ බැංකුව ළඟදී ඒ කෙල්ල මිනිහෙක් එක්ක බහින් බස් වුණා කියලා හා ටිකක් හවස වෙනකොට කියනවා ඒ කෙල්ල ඒ මිනිහාගේ අතේ තිබ්බ සල්ලි උදුරා ගත්තා කියලා හා රෑ එළිවෙන ටිකට කියනවා මේ මිනිහට ගහන්න ගියා කියලා අනේ ඇත්තටම මේ මොකක් අද නැත්තම් කානුවද මේකන මල්ලී ක්ලයිමේට් එකට වචන වෙනස් වෙනවනේ දැතුර ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ
උන්නෝ මොකක්ද එහෙකට මේකිට සල්ලි වගේක් දෙන්න අර මැඩම්ගේ මහත්තයා මේකිට එක බැංකුව ළඟට ගිහිල්ලා තියෙනවා. ඔන්න ඕක දැකලා මෙන්න මේ අපේ මිනිහයි බොනියයි ඇන්ටනියයි එකතු වෙලා හදපු කතාවක් ඕක. කොහෙද? කියන දරුවෝ ඉන්නේ වටිනාකම තේරෙන්න. මට කියලා ඉතින් පිරිමි දරුවෙක් නෑනේ. යකෝ මම් බැලුවේ බලාගෙන ගියාම මේකත් එන ගිනි ගොඩක්නේ. මේ ඇහෙන දකින දේවල් ඇටියට ජනිත අයියා මෙයා ගැන හිතන දේවල් ඇත්ත වෙන්නත් පුළුවන්. මෙතන මේ මේ දැන් උඹ තකහණිය ගිහලා ඕක අහන්න යන්න එපා. මාත් නිකන් අරුන්ගේ ගානට වැටි. අනේ මම් මම්මේ මොන මගුලකටද මේ ඒව පස්සෙලවන්නේ? අරත් මෙයා මගේ කවුරු කියලාද? එහෙනම් ඉතින් උඹට ඔය ඩෝන් යන්න මොකද? කවද කොහෙන් කෙලවර වෙයිද? හිතුවක් කාරි අර බොනී අය කියපු කතාව දනායියා දැනගෙනද කාන්තියක්ගේ? ඇයි? ඌඹෙන් මොන හරි ඇහුවද? ඒ කතාව අහලා මට මාර විදිහට ෂොක් වුණා නංගි. ඔයා කිව්වට විශ්වාස කරන්න මට වේලෙට දෙවේලෙට කන එක පවා මේ එපා වුණා. ඌ ඒ අයියලා අපේ ගෙදරට ඇවිල්ලා. ඔයා කොහොමද දන්නේ?